මෝඩෙක් මොඩෙක් ඒකන් දෙක මාත් එහෙම කතා කරන්නේ. මේ මිනිස්සයා කර තියාගෙන ඉන්නේ පෝර මිටියක්. ඒ මිනිහාගේ වචන වලින් ගොත් පෝර මිටියක්. පොහොර පොහොර මිටියක්. විද්‍යාත්මකව නයිට්‍රජන් මිශ්‍ර රසායනික මිශ්‍රණයක්. නයිට්‍රජන් මිශ්‍ර. මේ නයිට්‍රජන් මේකේ තිබුණාම ගහ කරලා දාපුවම ගහ වේගෙන් හැදෙනවා. ඒක විතරයි ඔහුට පේන්නේ. ඔහුට පේන්නේ නැහැ ඒකේ පොටෑස් ෆොස්ෆරස් කතන්දරයක් ඔහු ගාව නැහැ. නමුත් ඔහු අරන් එන්නේ නයිට්‍රජන් යූරියා මිටියක්. ඔහු එමයි කියන්නේ. මේ මිටියේ ඇස්සේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය කරගහගෙන එන්නේ ඔහුට දරා ගන්න බෑ. දරා ගන්න බැරි හේතු කීපයක් තියෙනවා. එකක් බර, අනිත් එක මේකේ මුදල. ඒක කරගහනකොට ඔහුට මෝඩයා කියන යනකොට වෙන මට කියන්න දෙයක් නැහැ. මම මෝඩයා කියන්නේ ඔහුට තේරෙන්නේ නැහැ. ඔහුගේ ඔළුවට උඩින් තියෙන පොර ටොංගාන පොර ඔහුගේ ඔළුවට උඩින් තියෙන්නේ. ඔහුට ඒ පිළිබඳ වැටහීමක් නැහැ. පොර කියන්නේ නයිට්‍රජන් වායුගෝලයේ ඔහුගේ ඔළුවට උඩින් තියෙන වායුගෝලයේ 178ක් තියෙන්නේ නයිට්‍රජන. මේ 178ක් තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ඔහුගේ පොළොවට ගන්න ඔහු කවද්ද ඉගෙන ගන්නෙ? කවද්ද ඔහුට උගන්වන්නේ මේ මේ අධ්‍යාපන ක්‍රමය තුළ? ඔය පොරමිටිය බිමින් තියන්න පුළුවන්කම ඔහුට තියෙනවා. මොකද ඔය පොරමිටියේ තියෙනවා දැන්ට ප්‍රධාන වශයෙන් කතා කරන මේ දරා ගන්න බැරි දියවෙච්චි ලෝහ වර්ග. ඒකට කියන්නේ බැර ලෝහ. බැර ලෝහ ආහාර වලට කවුනාපුවම වකුගඩු රෝගය හැදෙන බව මේ වෙනකොට වෛද්‍යවරු වටහාගෙන ඉවරයි. දැන් ඔය අරන් එන්නේ වකුගඩු රෝගය හදන්න අවශ්‍ය කරන භාණ්ඩය. ඔක බිම වීසි කරන්න ඕනේ. ඔහු ලබා ගන්න ඕනේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන්. වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙන බව දෙකක් තියෙනවා. එකක් තමයි වායුගෝලයේ නයිට්‍රජන් අපිට ලබා ගන්න බෑ. ඒක ලබා ගන්න වෙන්නේ සාහක පත්‍රයකට විතරයි. සාහක පත්‍රයට පුළුවන් සූර්යාගේ ශක්තිය අවශෝෂණය කරගෙන මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික ගබඩා කරගන්න. හැබැයි ඒක ගහකට ගන්න බෑ. ගහකට කියන්නේ මුලකින් ගහකට නැවත යන්න පුළුවන් කමක් නැහැ. ඒකේ තියෙන නයිට්‍රජන්. මේ නයිට්‍රජන් ගහකට යන්න නම් මේක නයිට්‍රේට් බවට පරිවර්තනය වෙන්න ඕනේ. එතකොට සාහක පත්‍ර ගලවලා බිමට දානවා ස්වභාව ධර්මය අවුරුද්දට දෙපාරක් නවම් මහට සානිකිනි මතද. ඒ ටික පොළොවට වැටුණාට පස්සේ අවුයි වැස්සයි දෙකම වෙන සංවහන වැස්සෙන් නොවෙලාවේ. ඔය වෙලාවේ සුත්‍ර ජීවීන් ක්‍රියාත්මකයි පොළවේ. සුත්‍ර ජීවීන්ට විතරයි මේක වතුරේ ජීවෙන මට්ටමන කඩලා මේකේ තියෙන නයිට්‍රජන නයිට්‍රේට් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔවුන් මහ පොළොවේ නයිට්‍රේට් කරනවා. ඒක තමයි සාහක පත්‍ර සාහකයේ තුල ගබඩා වෙන දවාසේ තියෙන මේ නයිට්‍රජන් ප්‍රමාණය. අනිත් එක වායුවේ තියෙන නයිට්‍රජන වල බන්ධනය. ඒ කියන්නේ මේ හැම ජල අංශුවක්ම හැම වායු අංශුවක්ම බන්ධනයක්. ඒ බන්ධනය ඔක්සිජන්, කාබන් සහ නයිට්‍රජන් තමයි මේ බන්ධනේ තියෙන්නේ. මේක ගලවන්න පුළුවන් එකම මහා විදුලි ප්‍රභාවයක් ඕනේ. විධාන විදුලි ශක්තිය. හැබැයි කවදාකවත් රජයකට මේක නිෂ්පාදනය කරන්න බෑ. හැබැයි රජයට නිෂ්පාදනය කරන්න බැරුණාට ස්වභාව ධර්මයට පුළුවන් මේ නිෂ්පාදනය කරන්න. ස්වභාව ධර්මය මේ විදුලි තරංගය නිෂ්පාදනය කරනවා. අවුරුද්දකට දෙපාරක් නිෂ්පාදනය කරනවා. අපි හඳුරගෙන තියෙන අකුණු හෙන. අකුණකින් එන ශක්තියෙන් මේ බන්ධනය කැඩෙනවා. දැන් පොළොවට වැටෙන්නේ ඍජුවම නයිට්‍රජන් නෙමෙයි නයිට්‍රේට්. නයිට්‍රේට් පොළොවට වැටෙන්නේ වැස්සත් එක්කලා. වැස්සත් එක්කලා මේ වැටෙන මේ නයිට්‍රේට් ටික එකතු කරලා වීසි කරන උපකරණ අපි හයි කරලා තියෙන්නේ. ඒ උපකරණ තමයි අපේ දාගැබ. දාගැබේ ආලෝක අකුණු එකතු කරනවා විතරක් නෙමෙයි විසුල හොලා හරිනවා අපේ අර පේසාවලල වලින්. පේසවල්ල උඩ පේසවල්ල පුංචි පල්ලෙහාට එන්න පළල්. මේ පේසවල්ල වලින් තමයි විදුලි විසිරවන්නේ. අපි දන්නවා විදුලි ධාරාවල් ඇර යන කම්බිවල අපි කණුව ගාවෙන් මේ පේසවල්ල පිඟම් මැටියෙන් හදලා තියෙන පුංචි ලොකු ආදිවාසී. මේක තමයි වෙහෙරේ තියෙන්නේ. දැන් වෙහෙරෙන් කුඹුරට විසි කරනවා. වැවයි දාගැබයි කුඹුරයි මේ සංස්කෘතිය තියෙන්නේ මේකට. දැන් වැවට එක්කව වෙන්නේ මේ නයිට්‍රජන් සහිත ජලය. වැවේ තියෙන නයිට්‍රජන් සහිත ජලය දැන් මේ කුඹුරට කෙලින්ම එක්කවලා වෙත් නයිට්‍රජන් තියෙන ජලය. එහෙනම් අපි විශ්වාස කරන්න ඕනේ, පිළිගන්න ඕනේ, අපිට තේරුම් ගන්න ඕනේ මහවැලි ගඟ දිගේ, කළු ගඟ දිගේ, කැලණි ගඟ දිගේ මේ කාලේ ගලන්නේ නයිට්‍රජන. එහෙනම් ඒ නයිට්‍රජන භෝගයට හරවා ගන්න කුඹුර වලට අපි මිසුගව සැලසුම් තියෙන්න ඕනේ. පර්ණ රජ දරුවෝ කළේ මේක. එහෙනම් නයිට්‍රජන් මිශ්‍ර ජලය වැවකට පුරවලා, ඒක උතුරලා යනකොට තව වැවකට පුරවලා, ඒක තව වැවකට පුරවලා, වැව් ටික එල්ලලා එල්ලංගා පද්ධතියක්
කියන එකක් ඔවුන් හැදුවා. එල්ලංගා පද්ධතිය තුල තමයි මේ බෙදා හැරීම, නයිට්‍රජන් බෙදා හැරීම කළේ. අද මේක තේරුම් ගත්ත මිනිස්සු වතුර අරගෙන කොන්ක්‍රීට් බටහරා, කොන්ක්‍රීට් ඇලවල් හරහා කිසිම දෙයක් මිනිහෙකුට සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැහැ. ඒවා උරා ගන්නෙ නැහැ පොළොවට. නමුත් එදා රජදරුව ඇරංගියේ ඒ අරගෙන ගමේ මිනිස්සුන්ට මේක බෙදාගෙන. එඳ ඇලවල් වලින් උරා ගන්න නයිට්‍රජන් ඔවුන් හදලා තිබුණා. ඒ නයිට්‍රජන් ගිහිලා භූගත ජලයේ ක්‍රියාත්මක වෙනවා. භූගත ජලය පොළොවේ යට තියෙන වලේ මේකෙන් දැන් නයිට්‍රජන් තැන්පත් වෙලා තියෙනවා. ඒකෙන් තමයි ගස් අරු වෙන්නේ. මොකද ඒ භූගත ජල වලින් ගස්වල මුල් හොඳින් ක්‍රියාත්මක වෙලා, කොළ හොඳින් ක්‍රියාත්මක වෙලා මේ චක්‍රයේ ලස්සනට කතා කරනවා. මේක තේරුම් ගන්න බැරි මිනිසුන්ට මම මෝඩයා කියන වෙනකොට මොකද්ද කියන්න තියෙන්නේ. නමුත් මෝඩ නැති මිනිස්සු දැනගෙන හිටියා අකුණු ගහන්න ඉස්සල්ලා වපුරලා ඉවර කරගත්තොත් ඔවුන්ගේ පෝර ප්‍රශ්නේ හරි. එඳ අකුණු ගහන්න ඉස්සලා වපුරලා ගොඩට එන්න කිව්වා. ඒ සඳහා ඔවුන් ගණන් බැලුවා. ගණන් බලන්නේ කවද්ද කුඹුර කොටන්නේ, කවද්ද වපුරන්නේ, කවද්ද අකුණු ගහන්නේ. එඳ ඔවුන් ලස්සනට කිව්වා හෙන ගහපන්, ගණන් බලපන්. එඳ හෙන ගැනීම පිළිබඳ ගණන් බැලීමේ ඥාණයක් තිබිච්ච මිනිස්සු හිටපු රටේ. ඒ විතරක් නෙමෙයි, සාක්කපත්‍ර වලින් විශේෂ තෝරාගත්ත ගහක් එකක් මී ගහ. මී ගහට විශාල වශයෙන් නයිට්‍රජන් එකව කරගන්න පුළුවන් ගහ. එතකොට මේ ගහේ දළු ටික කොළ ටික ගැලවිලා වැටුනහම ඉඩෝරෙට ඒ නයිට්‍රජන් ටික කුඹුරේ ඉන්න සුද්‍ර ජීවීන් ටික දිය කරලා කුඹුරේ නයිට්‍රජන් ප්‍රමාණය හැදුවට පස්සේ අර පොඩි ගොයම් ගස් වලට මේක හොඳටම ඇති. ඊළඟට නයිට්‍රජන් එකතු වෙන්නේ මේ මල් වලින්. එහෙනම් මේ මල් පිපෙනවා. ඊළඟට මේ මල් පිපිලා මේ මල් වැටෙනකොටම තමයි අපේ ගොයම පීදෙන්න ඕනේ හරියටම. මේ විදිහට ගොයම් ගහට කලතර හදාගෙන මේ ගහ හදාගත්තේ මිනිස්සු මේකට. නමුත් මේ ගහ කුඹුරේ තිබුණොත් මේ නයිට්‍රජන් ලබා ගැනීමේ ක්‍රමවේදය අපේ මිනිසුන්ට වැටහෙනවා. ඒ හින්දා අධිරාජ්‍යවාදීන් පෝර විකිණීම සඳහා බොහොම පැදුරු හුවා. මේ තමයි හොඳම ලෑල්ල රජයේ ගොඩනැගිලි හදන්න. ඒ හින්දා අනුමත කරනවා මේ ගස් වලින් හදන ලෑල්ල වලින් රජයේ ගොඩනැගිලි හදනවා නම්. ඒ විතරනේ පාලම් වලට හොඳ මේ ගස්. ඒ මේ ගස් දෙවන්ත මේ ගස් කැපිලා යනවා අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට. නමුත් මේ රටේ පාලකයෝ රජගොල්ලෝ ඉස්සර මේ ගහ කපන්න දුන්නේ නැහැ. තහනම් මේ ගහ කැපුවතු අස්වදිනවා. මේ දේවාල පන්සල් වලට පමණයි මේ ගහ කලී ගන්න පුළුවන්. ඔවුන් නොකිය කිව්වේ මේ ගහ අරසා කරන්න කියලා. එවැනි පෝර ලබා ගැනීමේ ක්‍රමවේදයන්ත දැනගෙන හිටපිය අපේ මිනිසුන්ගෙන් මනසින් මේක මකලා දාලා පෝර කියන්නේ අර ගෝණියස්සේ තියෙන එක කියලා පෙන්නලා පෝරමිටියක් නිකන් දීලා අන්තිමට පෝරමිටි තුනක අවශ්‍යතාවයක් කුඹුරකට එන විදිහට වැඩසලස්වලා ඒ පෝර විකිණීම සඳහා අවශ්‍ය පුහුණුව තියෙන නිලධාරීන් විශ්වවිද්‍යාල වලින් බිහි කරලා අද ගෙනියන දෙවන්ත වැඩේට මේ මෝඩමිනි අහුවෙලා තියෙනවා. එහෙනම් මේ ගහේ මේ කොළවල විශාල ප්‍රමාණ යූරියා ප්‍රමාණයක් තැන්පත් වෙනවා. ලස්සනම වැඩේ මේ කොළ වැටෙන්නේ කුඹුරට පෝර අවශ්‍ය වෙලාවට. මේ කොළ ටික ඉඩෝරෙන් පෝර කුඹුරට ගැලවිලා වැටුණාම සුද්‍ර ජීවීන් විසින් මේක පොහොර බවට පත් කරලා කුඹුරේ ව්‍යාප්ත කරලා දැම්මට පස්සේ තමයි අපි පළවෙනි හී යහන්නේ. එතකොට ඉතුරු ටිකත් පොළවේ දිය වෙලා ඒ කියන්නේ සුද්‍ර ජීවීන් කැලියුල්ට කඩලා නයිට්‍රජන මිශ්‍ර කුඹුරක් හැදිලා තියෙනකොට අපි වී ටික වපුරනවා. වී ටික වපුරලා මේක ලොකු වෙනකොට සබාදහමේ අකුණු වලින් එන පෝර සහ සියල්ල හම්බ වෙන අස්සේ මේ ගහේ මල් පිපෙනවා. මේ ගහේ මල් පිපෙනකොට මේ මල් වලින් හම්බෙන පෝර අතිශයෙන් වැදගත් බව දන්නේ ඉඳ මිනිස්සු දැනගෙන හිටියා. මේ වෙලාවටයි වපුරන්න ඕනේ, මේ මලුත් එක්කලයි මේක වපුරන්න ඕනේ. මේ ගහ ලොකු කතන්දරයක්. ඒ හින්දා මෙවැනි දේවල් අපි මිනිස්සු දැනගෙන හිටියා. එහෙම සමාජයක ඒක තේරුම් ගන්න නැතුව ඔහු පෝර මිටියක් උස්සගෙන ඉනවා නම් ඔහුට මොඩියා කියනකට ඔට වෙන කියන්න දෙයක් නැහැ.